නිවසට පිටතින් රිංගන දෝෂය හඳුනා ගනිමු. නිවසක් සාදා ගැනීමේදී අපි එය සාදාගන්නේ වාස්තු දෝෂය ඇති නොවන ආකාරයට. නමුත් අපි නොදැනවත්ම බාහිර වාස්තු දෝෂද නිවසට බලපායි. ඒවා මොනවාදැයි දැනගැනීමද ඉතා වැදගත්ය. ඔබේ නිවසට යාපද නිවසේ මුල්ලක් තම නිවසේ මුල්ලකට ජනලයකට දොරකට එල්ලවීම දෝෂයකි. දෙගුණයකට වඩා ඇතින් පවතී නම් අසුභ නැත. මේ දෝෂයක් පවතී නම් එම දෝෂය නැති කිරීමට ඔබ නිවසය වටා තාපයක් පදින්න. මෙම තාපය පදින විට නැගෙනහිර දිසාවට නම් තාපය ඕනෑමට වඩා උස් කරන්නට හැකිය. තවද මෙම නිවසේ ප්‍රධාන දොර කෙරෙන් යාපත නිවසේ ප්‍රධාන දොර එල්ලවීමද අසුභය. එම දෝෂ නැති කරන්නට තම නිවසේ ප්‍රධාන දොර වෙනස් කර සුදුසු පාදයට තබන්න. ඡායාවේද දෝෂය නිවසට බලපාන තවත් දෝෂයකි. මෙහිදී තම නිවසට අවට ඇති නිවසක හෝ ගොඩනැගිල්ලක සෙවනැල්ල තම නිවස මතට පතිත වීම නිසා තම නිවසේ අය අකර්මණ්‍ය තත්ත්වයට පත්වීම සිදුවේ. තමාගේ නිවසට සමාන දිග පළලක් ඇති නිවාස යාපදව තිබේ නම් ඔබේ නිවසට එය බලපායි. එනිසා එම දෝෂය ඇති නොවන පරිදි දිග පළල ගත යුතුය. තමා පදිංචි නිවසට දෙපසින් ඇති නිවස දෙකෙන් එක් එයක් විශාල වේ අනෙක් එය කුඩා වීමද දෝෂයක්. මේ එතරම් තදබල දෝෂයක් නොවේ. යාපත නිවසේ යටලීයක් බාල්කයක් තමාගේ නිවසට එක එල්ලේම යොමු වීමද අසුභය. එමෙන්ම යාබද නිවසේ බිත්තිය උසට සමානව උස තිබීම අසුභය. තම නිවසට ඉදිරියෙන් එක එල්ලේම විශාල කහක පර්වතයක් තිබීමද අසුභය. මේ ප්‍රධාන වශයෙන් බැලිය යුත්තේ ප්‍රධාන දොරට අසුභ නම් පමණි. එසේ නැත්නම් තදබල දෝෂ නැත. තමා පදිංචි නිවසේ ඉදිරිපිට ඇති නිවසේ උල් හැඩැති වහලය තම නිවසේ ප්‍රධාන දොරට කෙලින් තිබීමද අසුභය. මෙමගින් අසුභ ශක්ති තම නිවසට පැමිණීමට පුළුවන. වෘක්‍රවේද දෝෂ තවත් දෝෂයකි. තමා පදිංචි නිවසේ ප්‍රධාන දොරට කෙලින් විශාල කසක් තිබීම මෙවැනි දෝෂයයි. මේ නිසා නිවසට පැමිණෙන සුභ ශක්තිය අඩු වෙයි. වර්තමාන සමාජය තුළ මෙවැනි දෝෂ දක්නට ලැබේ. තම නිවස ඉදිරිපිට මෙවැනි විශාල කස් තිබීම නිසා සතුරු කරදර සතුරන්ගෙන් වන හානිද ඇතිවෙයි. එසේම නිවසට ආලෝකය නොලැබෙන්න පුළුවනි. කූපවේද දෝෂය තවත් දෙවැනි දෝෂයකි. තමා පදිංචි නිවසේ ප්‍රධාන දොර කෙරෙන් ලිදක් තිබීම අසුභය. මෙම දෝෂය නිසා ගිහිමියන් අසනීප වන්නටද පුළුවන. දේවතා වේද දෝෂය තවත් දෙවැනි දෝෂයකි. තම නිවසේ ප්‍රධාන දොරට කෙලින් දේව ප්‍රතිමාවක් දේව මන්දිරයක් හෝ පහන් දැල්ලක් තිබීම අසුභය. මේ නිසා තම නිවසයන්ට බලාපොරොත්තු නොවන කරදර ඇතිවන්නට පුළුවන. එසේම ප්‍රධාන දොරට කෙලින් පාරක් තැබීමද අසුභය. මේ නිසා සොර සතුරු බියද වාහන අනතුරුද ඇතිවන්නට ඉඩ ඇත. ප්‍රධාන දොරට කෙලින්ම මඩ වලවල් හෝ පාළු පතලක් වැඩි දෙයක් තිබීමද අසුභය. මෙසේ තිබීමෙන් නිවසේ දියුණුවට නරක බලපෑමක් ඇතිවේ. තම නිවසේ ප්‍රධාන දොරට කෙලින් වැසිකිළි වලක් කසල ගොඩක් දුර්ගන්ධ හමන දේවල්ද වීම ඉතා අසුභය. මේ නිසා නිවසේ පදිංචය රෝගී වන්නට ඉඩ ඇත. එසේම සතුරු බියද සතුන්ගෙන් විපද ඇතිවන ඇත. ප්‍රධාන දොරට කෙලින්ම කණුවක් හෝ ස්තම්භයක් තිබීමද අසුභය. නිවසේ පදිංචයගේ ආත්ම ගෞරවයටද එය බලපායි. සොර සතුරු බියද ඇතිවේ. නිවස ඉදිරිපිට ප්‍රධාන දොරට කෙලින්ම ඌරු කොටුවක් කුකුළු කොටුවක් ගව බඩුවක් වැනි දේ තිබීම අසුභ වේ. මේ හේතුවෙන් නිවසයන් නිතර රෝගී වේ. නීතිමය ගැටලු ඇතිවන්නටද පුළුවන. තවද ප්‍රධාන දොර කෙලින්ම සුසන භූමියක් තිබීමද ඉතා අසුභය. නිවසයන්ට අමනුෂ්‍ය දෝෂ බලපෑ හැකිය. එසේම ප්‍රධාන දොර ඉදිරිපිට රෙදි සෝදන ස්ථානයක් තිබීම අසුභය. ගණිකා නිවාසද ගේ ඉදිරිපිට අසුභ පොලිස උසල් වැනි දේවල් නිවස ඉදිරිපිට තිබීම අසුභය. මෙවැනි දෝෂ ඔබගේ නිවස ඉදිරිපිට තිබේ නම් ඒවා නිවැරදි කර ගැනීම සඳහා වාස්තු උපදේශකයන්ගෙන් සහාය පැතිය හැකිය.